මේවන විට සියලු වාර්තා බිඳ දමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය ඊයේත් පුංචි දරුවෙකු රෝහලට ගෙනියන්න බැරිව ජීවිතෙන් සමුගත්තා මේ ඒ අම්මා හඬා වැටෙන විදිය හේතුව ඉන්ධන නැතිකම ගමේ ප්‍රවාහනයේ බිඳ වැටීම මේ විදිහට පුංචි දරුවන් කිහිප දෙනෙකුම ජීවිතයෙන් සමුගත්තා. රෝහල් ගත කරන්න ඉන්ධන නැතිව. ඉන්ධන පෝලිම්බල ඉඳලා දරා ගන්න බැරි තිහිට්ටුව නිසා මියගිය ගණන 15කට වැඩි. මේ එක මරණයක්වත් ස්වභාවික මරණ නෙවෙයි. එක් විදිහකට අනියම් මිනිමැරීම්. මේ අනියම් මිනිමැරුම්වලට අනිවාර්යයෙන්ම චෝදනාව එල්ලවිය යුත්තේම මේ රජයට මේ ආණ්ඩුවට. දවසකට පැය 3හමාරක් විදුලි කපනවා පුංචි දරුවන් එක්ක මහා රෑ දෙමාපියන් දහ දුක් විඳිනවා විදුලි පංකා ෆෑන් වෙනුවට කාඩ්බෝඩ් කෑලි වලින් පවන් සලන්න වෙලා දරුවන් තුන් දෙනාට කන්න දෙන්නේ ත්‍රිවිල් එක දුවලා දවස් තුනක් ඉන්ධන පෝලිමේ gedara දරුවන් සහ බිරිඳ කුසගින්නේ දරුවන්ට පාසල් යන්න විදිහක් නැහැ ගුරුවරයාට පාසල් යන්න විදිහක් නැහැ ඉන්ධන නැහැ සියල්ලටම වඩා භයානකම තත්ත්වය රෝහල් වල ඇතුලේ තියෙන්නේ වෛද්‍යවරුන්ට රෝහල් කාර්ය මණ්ඩලයට රෝහලට එන්න විදිහක් නැහැ ඉන්ධන නැහැ අපේක්ෂා රෝහල පවා අසරණ වෙලා රටම එකතැන නතර වෙලා ඔබත් මමත් අපා දුක් විඳිනවා දැන් ඇත්තටම අද ටෙලිවැකියෙන් අහන පළමු ප්‍රශ්නය ඔබත් මමත් මෙහෙම දුක් විඳින්නේ අප කළ කුමන පවක් නිසාද කියලයි මේ විදිහට දරුවන් මැරෙන්නේ මහමග මිනිස්සු මැරෙන්නේ පෝලිම්බල මරාගන්නේ අප කළ කුමන වරදක් නිසාද අප කළ කුමන පවක් නිසාද මේවා අපේ පෙර කර්මය දෙවියන්ගේ කැමැත්ත ගියාත්මේ කළ පවක් අපට පල දෙන්න පටන් අරන් මෙයාදී විකාර කතා වලින් හිත හදා ගන්න අප නම් සූදානම් නැහැ ඇත්තටම මේ ඔබත් මමත් ඒ වගේම ඉපදුන පුංචි දරුවන් විතරක් නෙමේ ඉපදෙන්න ඉන්න දරුවන් පවා ගෙවන්න සූදානම් වෙන්නේ ගෙවමින් ඉන්නේ කාගේ පවුද කියලා මුලින්ම හරියට අවබෝධ කරගමු මේ රටේ දූෂිත දේශපාලනඥයින් හා ඒ නඩේ කරට කර එකට හොරකම් කරන දූෂිත සමහර රාජ්‍ය නිලධාරීන් නිසයි මේ රටට ඔබට මට මේ කල ගියේ අවුරුදු පහකට සැරයක් හොර නඩයන් දෙකකට මාරුවෙන් මාරුවට රට දීපු නිසයි මෙහෙම වුණේ මෙතෙක් අප නිහඬව සිටියේ නිසයි රටට මෙහෙම වුණේ කඩපිලේ අගුපිලේ බැන බැන ඉඳලා නිහඬවම නිින්දට ගිය නිසයි මේ රටට මෙහෙම වුණේ අපේ රටේ දූෂිතින්ට හොරුන්ට එරෙහිව පළමු වතාවටයි රටේ කොල්ලෝ කෙල්ලෝ ටික ගාලු මෝදරට ආවේ ඒක පාක්ෂිකද පාක්ෂිකද කියන එක නෙවෙයි තර්කය රටක යම් පිරිසකට හෝ එහෙම එක තැනකට එකතු වෙන්න දූෂිතින්ට එරෙහිව ගෝටක් ගෝ හෝම් කියන්න කොන්ද තිබුණා හයිය තිබුණා ඒකයි වැදගත් රටක්ම එකතු වෙලා එලවන්න ඕනි හොරු රැලකට බැන බැන ඉඳලා වැඩක් නැහැ රටක් ලෙස අප දුක් විඳින්නේ මේ පාපතර දේශපාලන නඩේ දූෂණ අක්‍රමිකතා අනුවන මෝඩ තකතිරු තීන්දු තීරණ නිසා බව දැන්වත් තේරුම් ගමු අප තාම ඉන්නේ ඉන්ධන පෝලිමේ ටෝකන් දෙන්නේ තාම ඉන්ධනවලට අද හෙට දවසක හාල් පෝලිමටත් ටෝකන් ගන්න වෙන දවසක් එනවා මේ යන විදිහට ඊටාම ළඟදී පාන් ගෙඩිය කෑලි හතරට කපලා කාලට ටෝකන් එක දෙන තත්වෙට මේ රට එන්න පුළුවන් අපි දැන් අවදි වුණේ නැත්තම් අප මේ විඳමින් ඉන්නේ විඳවන්නේ අප ජනතාවක් ලෙස කළ පවක් නෙවෙයි කියලා තේරුම් ගමු මේ කර්ම ජීවිතයට අපව ඇදලා දැම්මේ මේ රටේ දූෂිත මේ හොර දේශපාලන නඩේ කියලා තේරුම් ගන්නකම් අපට කවදාවත් මේ රට ගලව ගන්න ලැබෙන්නේ නැහැ දැන් බලන්නකෝ ඉන්ධන ඇමතිගේ ටෝකන් එකම ඒක අතිසාරයට අඹුඩ ගහනවා වගේ වැඩක් නේද රටටම ඉන්ධන නැහැ මේ අඳබාල බබා ටෝකන් දෙනවා ටෝකන් නෙමෙයි තෙල් ගේන ක්‍රමයක් ඩොලර් ගේන ක්‍රමයක් ඩොලර් හොයා ගන්න ක්‍රමයක් ගැන කල්පනා කරන්න තවත් අතිසාර රට අඹුඩ ගහන්න එපා කංචන එයාටම හරියන ජාඩියට මූඩිය වගේ තව කෙනෙක් ඉන්නවා ඒ බන්දුල බන්දුලට අනුව ඊයේ අත්‍යවශ්‍ය සේවා නම් කළා බන්දුලට විදුලියත් අමතක වෙලා මොකද එයාගේ ගෙදර ජෙනිය ඔන් වෙනවා කරන්ට් කපපු ගමන්
එයාට ලයිට් ඉබේම පත්තු වෙනවා. එතකොට අපට එහෙම වෙන්නේ නෑ බන්දුල. එහෙම පත්තු වෙන ලයිට් නැහැ බන්දුල. ඒ නිසා විදුලි බලයත් ඔය අත්‍යවශ්‍ය සේවාවලට දාන්න. බන්දුල ඔයාට මාධ්‍ය ඇලර්ජික්ද? ආණ්ඩුවට ඇත්ත කියන මාධ්‍ය කොහොමත් ඇලර්ජික් තමයි, ඒක අපි දන්නවා. මාධ්‍යත් අත්‍යවශ්‍ය සේවාවලට දාන්න අමතක වෙලා. මතක ඇතුව මාධ්‍යත් අත්‍යවශ්‍ය සේවාවලට දාන්න. බන්දුල කිරිගේන කිරිමාමව දන්නවද? කිරිමාමා ඉන්නේ. එයාට කිරි දොවාගත්තට පස්සේ තියාගන්න බැහැ. ඔව්, කොහොම හරි මේ එදා උදේවරුෙම බෙදන්න ඕනේ. මතක ඇතුව එයාවත් අත්‍යවශ්‍ය සේවාවලට දාන්න. හොඳේ ඇමති බන්දුල, ඔයා ආර්ථික විද්‍යා ගුරුවරයෙක් නේද? ඉන්ධන නැතිකම අනුව රටේ ජනතාවගේ ජීවිතයේ අවශ්‍ය සහ අත්‍යවශ්‍ය අනවශ්‍ය කියලා බෙදාගන්නේ කොහොමද කියලා අනාගත පන්තියකදීවත් හරියට කියලා දෙන්න. අපට ඇත්තටම කියන්න ඇත්තේ අනවශ්‍ය අත්‍යවශ්‍ය නැති එකම තැන දියවන්නාව කියලයි. ඒක ඔය බේරේ වැවට වඩා දුර්ගන්ධය හැමන දූෂිත ස්ථානයක්. ඒ නිසා දියවන්නාවේ අය නම් සදහටම සදා කාලයටම ගෙදර හිටියත් අපට කමක් නැහැ. පිනට කන්නේ නැතුව ගෙදරම ඉන්න. ඔයාලව අපට අවශ්‍ය තියා වැරදීමකින්වත් මේ රටට ආයේ ඕනෙම නැහැ. දැන් තාම මේ රටට හරි ගියේ නැත්තේ ඇයි කියලා තේරුනේ ඊයේ හවස ආපු ප්‍රෙස් රිලීස් එකක්. එහෙම නැත්තම් මේ මාධ්‍ය නිවේදනයක් නිසායි. ඒ මාධ්‍ය නිවේදනය නිකුත් කරලා තිබුණේ ජනාධිපති මාධ්‍යංශයෙන්. ඒ මාධ්‍ය නිවේදනයේ මෙන්න මෙහෙම තියෙනවා. ඉන්ධන සැපයීම වෙනුවෙන් අදාළ සමාගම වෙත ගෙවීමට ඇති මුදල් යම් සැලැස්මක් ඇතුව ගෙවීමට මහ බැංකු අධිපතිවරයා එකඟතාව පළ කරයි. එතෙක් දැනට ඇති මුදල් භාවිත කර ඉන්ධන ආනයනයට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය. දීර්ඝ කාලයක සිට මෙරටට ඉන්ධන ආනයනය කොට සැපයුම් කළ ප්‍රධාන සමාගම්වල නියෝජිතයින් සහ ජනාධිපතිතුමා අතර පෙරවරුවේ කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරයේ තමයි මේ සාකච්ඡාව පවත්වලා තියෙන්නේ. ඉදිරි මාස කිහිපය සඳහා ඉන්ධන සැපයුම කළමනාකරණය කිරීමට සහ නිසි ආකාරයෙන් පවත්වගෙන යාමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙසද ජනාධිපතිතුමා උපදෙස් දීලා තියෙනවා. දැන් මේ ප්‍රකාශයේ හැටියට මේ ජනාධිපතිතුමා උපදෙස් දීලා තියෙනවා මේ මහ බැංකු අධිපතිවරයාට. ඒ නිසානේ මහ බැංකු අධිපති එකඟ වෙලා තියෙන්නේ නේද? දැන් අපිට මෙන්න මෙච්චරයි කියන්න තියෙන්නේ. අපි ඕක දැන ගත්තේ ඊයේ තමයි. දැන් පේනවද තාම උපදෙස් දෙන්නේ කවුද කියලා? ජනාධිපති නන්දසේන. ඕස්ට්‍රේලියාවේ ඉඳලා ගෙන්න ගත්ත ආචාර්ය නන්දලාල්ට, ඒ කියන්නේ මේ වැඩේ ගැන දන්න ආචාර්ය නන්දලාල්ට උපදෙස් දෙන්නේ කවුද? ජනාධිපති ගෝඨාභය. ඒ උපදෙස් නම් තාම ක්‍රියාත්මක වෙන්නේ ආචාර්ය නන්දලාල් ඔයා හරි ඉක්මනට ෆේල් වෙනවා. මොකද ඔය ජනාධිපති ගෝඨාභය හොඳටම ෆේල් සර් කියලා මතක තියාගන්න. පොහොර වලින් ෆේල් වුණා, IMF වලින් ෆේල් වුණා, ඩොලරේ ෆ්‍රීස් කළා, රටම ෆේල් කළා, අද රටම හිඟමනට දැම්මේ ඔය ගෝඨාභය ජනාධිපති. දැන් එයාට මුක්කුව වෙලා ඉන්න අගමැති රනිලුයි. ඒ නිසා ආචාර්ය නන්දලාල්ට අපේ හිතේ තාම ආදරයක් තියෙනවා. ඔය ෆේල් ජනාධිපතිගේ උපදෙස් ඔයාට පිළිගන්න වෙනවා නම් ෂුවර් එකටම කැට තියලා කියන්නම් ඔයත් ළඟදිම ෆේල් වෙනවා. ඒ නිසා ඔය ජනාධිපතිට කියන්න උපදෙස් දෙන්නේ නැතුව ඉන්න කියලා. ආචාර්ය නන්දලාල් ඔයා කියන්න ඔයාගේ උපදෙස් පිළිගන්න කියලා. නැත්තම් අපට කියන්න වෙන්නේ ඒ නන්දේ එක්ක එකතු වෙලා මේ නන්දේ අන්තිමට ෆේල් වුණා කියලා තමයි.